ඔන්න යාළුවනේ අද තමයි පරණ අවුරුද්දට කලින් දවස. අද තමයි අපිට වෙලාවක් හම්බුනේ අලුත් අවුරුද්දට ඕන බට්ටියක් ගන්න මාකට් එකට යන්න. පුළුවන් තරම් ඉක්මනට බඩු ටික ගන්න ඕනේ. අද වැඩ කරන දවසක් අපේ. කෑම වෙලාව තමයි ආවේ ටිකක් පරක්කු වෙනවා කියලා කියලා ආවේ. පුළුවන් තරම් ඉක්මනට බඩු ටික ගමු අපි. අද ඉතින් බඩු ගන්න එක තරගයක් වගේ තමයි දෙන කතා වෙලාවේ. බීට් තියෙනවා, බීට් ගෙඩියක් චොන් දෙකයි ගණක් යනවා. චොන් දෙකයි ගණක් කියන්නේ සාමාන්‍ය රුපියල් 500ක් විතර යනවා බීට් ගෙඩිය. අපි බීට් ගෙඩි තුනක් ගමු. ඒතර රුපියල් 1500ක් නේ බීට් ගෙඩි තුනක්. ඕම් බීට් ගෙඩි තුනක් දැම්ම 1500යි. තක්කාලියකුත් ඕනේ. තක්කාලියක වෙනවා චොන්නටයි බෙගම් 9ක්. චොන්නටයි බෙගම් 9ක් කියන්නේ රුපියල් 2000ක් විතර වෙනවා. මේක රුපියල් 2000ක් වටිනවා දප්පා ලංකාවේ. නෙළුම් අල තියෙනවා. නෙළුම් අල මම ආසම කෑමක්. හැබැයි අබ්බේ කට්ටි උයන්න දන්නේ නැහනේ. බතල කිලෝ දෙකක් ගත්තා. බතල කිලෝ දෙකට මානමක් වුණා. මානමක් කියන්නේ රුපියල් 2300ක් විතර ලංකාවේ සල්ලි මේ දවස්වල. බඩු නම් අරන් ඉවරයි. දැන් අපි බිල් එක දාගන්න යා. බඩු ටික බිල් කරන්න යන ගමන් මේ පරාට පැකට් දෙක දැක්කේ. එකක් දාගත්තා. ගාන නම් ගහලා තිබ්බේ නැහැ. ලොකු ගානක් වෙන්නේ නැහැ. චොන් දෙකක් තුනක්. ඒ කියන්නේ රුපියල් 500ක් 800ක් වෙන ඇති එක පැකට් එකක්. තව පොඩ්ඩේ බිස්කට් ගන්න අමතක වෙනවා. වෙජිටබල් බිස්කට් දෙයක් ගමු. මේක වැඩි පැන රස නැහැ. ඒක නිසා මේක හොඳයි. එකින් දෙකයි. මේක නම් ටිකක් පැන රසයි. හැබැයි ක්‍රිස්පි ගතියක් තියෙනවා. මේක රස බිස්කට් එක. එකෙන් තුනක් දාගමු. මිල ගණන්ම යටින් දාන්නම් මේ වගේ පස්සේ. වෙලා ගිහිල්ලා තියෙන්නේ. චොකලට් කියුබ්ස්. මේක තුනක් ගමු. මේක රස බිස්කට් එකක්. අවුට් ට්‍රයි කළ බලන්න. තමාට ලංකාවෙත් ගන්න ඇති. මේකත් හොඳයි. මේකත් රසයි. මේක චොකලට් ගාපු බිස්කට් එක. පැන් රස නැහැ. චොකලට් රස තමා තියෙන්නේ. ගොඩක් සීන් රස අඩුව තමා බලන්න ඕනේ. මේකත් චොකලට් එක. චොකෝ කියුබ්ස්. මේකත් රසයි. එතකොට තමුණු හරි ගමු. මේක නම් මේ රට කජු රසක් තියෙන්නේ මේක. මේකත් රසයි. ඒකෙන් තුනක් ගමු. එතකොට බිස්කට් ඇති. බිස්කට් නම් ඇති. කොහොම හරි දුවල දුවල විනාඩි 45න් වගේ බඩු ටික අරගත්තා. ඒක තමයි ගොඩක් වීඩියෝ කරන්න උනේ නැත්තේ. ඊළඟට අපිට යන්න තියෙන්නේ ලංකාවේ බඩු තියෙන කඩේකට. මේකෙන් බිල් එක දාගෙන අපි එතෙන්ට යමු. අපි හැමපාරම පුංචි වගාවක් දානවනේ. ඒකට පැල ටිකක් ගන්න ඇවිල්ලා ඉන්නේ අපි. මාළු මිරිස් පැල ටිකක් තියනවා කියලා තමයි බැලුවේ නා. මෙයාලා ගාව හොඳ කොමඩු පැල තියෙනවා. අපි ඒකෙන් තුනක් ගන්න යන්නේ. සේකි ඔල්ම අය සම්චුන ඉගෝ අම්මස්සෝ අනේ කතෝකයෝ යාජ එයාලා ගාව ඉස්සර මාළු මිරිස් පැල ගොඩක් තිබ්බලු. ඒවා රස නැති නිසා ගලවල විහික්ක කියලා තමයි එයා කියන්නේ. අපි දැන් ආසියන් මාකට් එකට යන ගමන් ඉන්නේ. ඒකෙන් තමයි ලංකාවේ බඩු තුන පහ වර්ගය වගේ දේවල් ගන්න තියෙන්නේ. අපි එතෙන්ට යමු. මේවා තමයි සකුරා මල්. ඔයාලා ගොඩක් දෙනෙක් දැකලත් ඇති ඉතින්. මේ කාලේට කොරියාවේ පාරවල් මාරම ලස්සනයි. හැම තැනම මල් පිපිලා මල් වැක් කරලා තියෙන්නේ මේ වගේ. ඒ ලස්සන ඉතින් මේ වීඩියෝ එකකින් පෙන්වන්න බෑ. ඇස් වලින් දකින්න ඕනේ ඇත්තටම. ඉතින් කොරියාවේ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න හැමෝටම ඇවිල්ලා මේ ලස්සන ඇස් වලින් දකින්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දැන් ලංකාවේ බඩු ගන්න ඇවිල්ලා ඉන්නේ මේ මාට් එකට. කුරුඳු පොතු ගමු. කුරුඳු පොතු දෙකක් ගමු. කුරුඳු පොතු එකක් වෙනවා චොන් පහක් විතර. පපඩම් තුනක් ගමු. මේ වගේ මිල ගන්නොත් මම යටින් දාන්න හදිස්සිනේ.
සමපෝෂ ගමු සම්පෝෂ කියලා හතරක් ගත්තා. තව එකක් කරන්න ඒක නිකන් තනි වෙලා වගේනේ. තනි කරන්න හොඳ නැහැ ඒකත් දාගමු. කරෝල කරෝල නම් මොනවද මන් දන්නේ නැහැ මං අඳුරන්නේ නැහැ. දාගත්තා එකෙන් හතරක්. කඩල නම් ගොඩක්ම කන්න කැමති මං තමයි කඩල වලින් දාගමු තුනක්. අපි ඉතින් කන්නේම පරිප්පු තමයි. ඒ වුණාට ඉතින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඉතින් කෑමක් ඉඳලා ඉතින් මේ පරිප්පු තරගෙනම යනවා. පරිප්පු තුනක් ගත්තා. තුනක් නම් මදි. කඩල පරිප්පු තියෙනවා. මේක හදිස්සියට හදාගන්න බෑ. මේක වතුරේ දාලා තියලා හදන්න ඕනේ. හදිස්සියට හදාගන්න පුළුවන් පරිප්පු තමයි අපිට ඕනේ. තව පරිප්පු පැකට් තුනක් විතර ගමු. හා මෙතනින් ගමු තව පරිප්පු පැකට් තුනක්. ලංකා බිස්කට් දැක්කහම ගන්නතු වෙන්න හිතෙන්නේ නැහැ නේ. ඉතින් අනිවාර්යෙන් ගන්න ඕනේ. මම බිස්කට් කොරියාව ගත්තට එහෙම කැවෙන්නේ නැහැ මට. මේ හවායන් කුකිස් වගේ නම් ඉතින් සාමාන්‍යයෙන් කනවා මම. ඒ කියන්නේ මේ ඒ රස මතක් වෙමින් කන්නතු වෙන්න හිතෙන්නේ නැහැ. එතකොට ඉඟුරු බිස්කට් එක්කත් තියෙනවා. ඉතින් මේකත් කන්නම වෙනවා. තව මොනවද තියෙන්නේ ලංකාවේ දේවල් වලින් ගන්න? සෙට් වෙන්නේ නැහැ. ආ ලෙමන් පප් හොඳයි. ලෙමන් පපුත් ගමු අපි. දෙකක් ගමු. එන්නෙත් නෑ. දවල්ට කන්න යන්නේ. මෙහෙ ගොඩක් සිත්තන් වලට ගිහපහම මේ වගේ සෙරප්පු සපත්තු ගලවලා ඇතුළට යන්න ඕනේ. ඒක නිසා මං එළියට එනකොට පුළුවන් තරම් සෙරප්පු දෙයක් තමයි දාගෙන ඉන්නේ. සපත්තු දාන්න ගලවන්න ගිහපහම හරි කරදරයි. කෑම ගේන නම් ගොඩක් වෙලා ගියා. ඒ වුණාට කමන්නෑ. දැන් හරි ආපෙක ලොකු දෙයක්නේ. හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. මම ඔයාලට කියන්නම් මේ තියෙන්නේ මොන මොනවද කියලා. මේවට කියන්නේ පංචන් කියලා තමයි කොරියන් භාෂාවෙන් මේ සයිඩ් ඩිෂස් වලට කියන්නේ. මේ කොළපාට කොළ වගේක් තියෙන මේක ඒක හදලා තියෙන මොදු පාසි වලින්. ඒකට කියන්නේ කිම් කියලා. මේ තියෙන කිම්චි වර්ගයක්. ඒක හදලා තියෙන රාබු වලින්. මේක තියෙන මේ කියුකම්බ. ඒක මිරිස් තලයට දාලා හදලා තියෙන කිම්චි වගේම රස කෑමක් ඒකත්. මේ තියෙන රාබු. රාබු තෙල් දාලා වගේ එකක්. ඒකත් රසයි. මේ තියෙන ගෝවා. ඒකට සෝස් එකක් දාලා වගේ තියෙන එකත් රසයි. මේකේ තමයි පංචාංග විදිහට අපිට හම්බෙලා තියෙන්නේ. තව ටිකකින් අපේ කෑම එකේ මේකට. මේවට තමයි හෙජන් කුක් කියලා කියන්නේ. මේවා උරුමස් කටු වලින් හදලා තියෙන කටු ගැන කටු විතර නෙවෙයි මස් එක්ක තියෙන ලොකු කටු වරන් හදලා තියෙන්නේ. රසවත් කෑමක්. අපි කට්ලරි ගමු. සුප්පු ස්පූන් දෙකක් ඕනේ. මේ සුප් එකක් විදිහට තමයි මේක එන්නේ. මේ කටු වල තියෙන මස් ගලවලා සුප් එකට දාලා ඒකත් එක්ක බොන්න දෙන්නේ. කොහොම හරි මේ වැඩ ටික ඔක්කොම අපිට පය දෙකකින් වගේ ඉවර කරගන්න පුළුවන් වුණා. දැන් අපි ආපහු වැට යන ගමන් ඉන්නේ. දවස් යනවා කියන්නේ බලා ඉදින් මාර ඉක්මනට දවස් යන්නේ මෙහෙ ඉදින්. ලිවන රෑවණ විතරයි ඊයේ මාකට් එකට ගියා ආවා. දවස ඉවරයි. රෑවුණා වැඩ ඇරලා ඉදින් මොකුත්ම කරන්න බැරි වුණා. තාම අවුරුද්දට මොකුත් ලෑස්ති කරලා නැහැ. අද වර්ණවුද දවස. හාල් දියේ දාලා තියෙන්නේ අපි. අද හොඳ වෙලාවට කලින් ඕෆ් වුණා. ගිහිල්ලා පිටි කොටලා කැවුම් හදන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවාද? ගොඩක් දෙනෙක් අපේ සින්දුරු ගැන අහලා තිබ්බා. මේ එන්නේ යාළුවා කියනකොටම. ඔයා කොහෙද යන්නේ? කෑම කනවා. කෑම කනවා. පේනවනේ බල්ලා. බල්ලෝ හපලා හපලා මේක මේ කෑම කන්න ඕන වෙලාව මේකේ කෑම දාලා තියෙන අපි මේකට. ඕන වෙලාව ගැලේ මට කන්න පුළුවන් බඩු තියෙන. අන්න. මේකේ බඩට පොරලා තියෙන කෑම තමයි. මේකත් එකක් තියෙනවා කෑම මේකට. කට්ටිය දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ. ඉස්සරවම කැවුම් ගෙඩිය බදින්න යන්නේ.
අලුත් අවුරුදු දවස නම් අපි වැඩ යාලා යන ටිකක් රෑ වෙලා ආපු ගම කට්ටියම එකතු වෙලා හැදුවා කිරිබත් එකක් මේ තියෙන්නේ අපේ කෑම මේසේ කැවුම් තියෙනවා කිරිබත් තියෙනවා ලුණු මිරිස් කෙසෙල් අලුවා අලුවයි හවස හැදුව එක වීඩියෝ කරන්න බැරුණා එතකොට කේක් එකක් ගෙනත් දුන්න සජන්ීමට කිව්වට පස්සේ ඒ ටික තමයි ඔක්කොම තියෙන්නේ මේ අවුරුද්දෙන් හරි සතුටුයි අපිට කෑම මේසය ලෑස්ති කරගත්තානේ ගොඩ කාලෙකින් අවුරුදු දෙකකින් විතර තමයි මේ අපි ආදරය කරන අයගෙන් ඈත් වෙලා දුර රටක මෙහෙම තනි වුණාට පස්සේ දැනෙන හැඟීම නම් ඉතින් වචන වලින් කියන්න බෑ ඒක ඇවිල්ලාම තමයි බලන්න ඕනේ ඒක වචන වලට හරවන්න බැරි තරම් වේදනාකාරී හැඟීමක් ඉතින් ඒ වගේ තනි වෙලා ඉන්නකොට මේ වගේ පුංචි දෙයක් වුණත් ලොකුවට දැනෙනවා අපිට මාරම සතුටුයි අපි හැමෝටම අද වැඩේ ඉවරලා එන ගමන් සකුරා මල් ටිකක් කඩාගෙන ආවේ පූජා කරන්න මේ කාලේ විතරනේ අපිට මල් පූජා කරන්න පුළුවන් ලංකාවේ වගේ හැම කාලෙම මල් පිපෙන්නේ නැහැ කොරියාවේ ඉතින් මේ කාලේ විතරයි මල් ටිකක් පූජා කරගන්න පුළුවන් අපිට මේ සකුරා මල් වලේ මල් වට්ටියක් හදා ගන්නවා කියන්නේ හරි අමාරුයි. ගොඩාක් මල් කඩාන ඇවිල්ලා හොඳ නැති මල් තෝරලා හදා ගන්න ඕනේ. හරියටම කියනවා නම් ලංකාවේ කැලණිතිස්ස මල් තියෙන්නේ. ඒ වගේ පොකුරු තමයි මේකත් තියෙන්නේ. ගෙනල්ලා මේ වගේ හොඳ නැති මල් අයින් කරලා හොඳ මල් විතරක් අරගෙන හදා ගන්න ඕනේ. දැන් කියද්දි මතක් වුණේ කැලණිතිස්ස මල් වට්ටිය පූජා කරන්නත් ආසයි. ගොඩාක් කාලෙකින් පූජා කරේ නැහැ. අපේ රටේ ගොඩක් අය මල් පූජා කරනවා, පන්සල් යනවා, පන්සල් හදනවා, දන්සල් දෙනවා. මේ කාලේට එහෙම දන්සල් තියෙනවා ඉස්සරහට වෙසක් එහෙම වෙනවනේ. දන්සල් එහෙම ගොඩාක් අය දෙනවා. හැබැයි ඉතින් මේ ගොඩාක් අය කල්පනා කරන්නේ නැහැ ඒ ටික විතරක් කරලා ඇතිද කියලා. ඇයි ඉතින් අපි ටිකක් කල්පනා කරන්න ඕනේ නේද? මේ සාරාංශකයේ කල්පලක්ෂයක් ඒ වගේ දීර්ඝ කාලයක් පෙරම් පුරලා පාරමී උපපාරමී පරමත්ත පාරමී ඔවිදේ පාරමිතා සම්පූර්ණ කරලා බුදු කෙනෙක් බුදු වෙලා මේ කියන්නේ මේ පින් කරන්න කියලාද මේ මල් පූජා කරන්න කියලාද මේ දන් දෙන්න කියලාද දන්සල් දෙන්න කියලාද පන්සල් හදන්න කියලාද කියලා තියෙන්නේ කියලා අපි ටිකක් කල්පනා කරන්න ඕනේ නේද දැන් කල්පලක්ෂයක් කිව්වොත් අපි තේරෙන කල්පයක් කියන එක විස්තර කරලා තියෙනවා අර යොදුනක් දිග යොදුනක් පල්ල කළුගල් තලාවක් කපු සලුවකින් පිරිමැද්දත් අවුරුදු 100කට සැරයක් මට මතක විදිහට අවුරුදු 100කට සැරයක් පිරිමැදලා ඒ කළු ගල ගෙවිලා ගියත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් කොච්චර කාර්යයක් පෙරම් පුල්ල තියෙනවද මේ ඇස් දන් දීලා හිස් කේස් මාස් ඔය හැම දෙයක්ම දන් දීලා පුල පෙරම් පුල්ල පාරමිතා සම්පූර්ණ කරලා ඇවිල්ලා මේ දේශනා කරන්නේ දන් දෙන්න කියලා විතරමද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ නේද? එහෙම කිව්වේ ඉතින් අපේ රටේ බලන්නකො ප්‍රවෘත්ති බලනකොට තියෙන ප්‍රශ්න දැන් දන් දෙනවා පින්කම් කරනවා විහෙර විහාර හදනවා පන්සල් යනවා මල් පූජා කරනවා ඔය ඔක්කොම කරන රටේ ප්‍රවෘත්ති ටිකක් බලනකොට තියෙන ප්‍රශ්න බලන්නකො මිනිස්සු ඉතින් කරලා තියෙන දේවල් ඉතින් සෙල් රැකින පින් කරන මිනිස්සු කරන වැඩ දෙය කරලා තියෙන්නේ කියලා ඉතින් ඒකයි මම එහෙම කිව්වේ ඒ කියන්නේ මිනිස්සු තව පාරක් හිතන කාලය ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය ටික කරන්න විතරමද කියන එක ඒ වගේම අපි ওই බෞද්ධ කියලා හිතා ඉන්නේ මිනිස්සුන්ගේ මේ තරම දැනගන්න පුළුවන් මේ ළඟදී පෝස්ට් එකක් ෂෙයා වුණා يعني වීඩියෝ එකක් ඒක මේ එක්කෙනෙක් කියනවා මේ කාලා බීලා සෙක්ස් කරලා අතල් එකේ ඉඳපු ජාතියකට බුදුදහම දුක දුන්නා දැන් මුන් කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ සෙක්ස් කරන්නෙත් නැහැ ඒ වගේ ලොකු කතාවක් කියනවා ඉතින් ඒකේ කමෙන්ට් ටික බලන්න එතකොට තේරුම් ගන්න පුළුවන් අපේ මිනිස්සු ඉන්න තැන කොතනද කියලා මේ වගේ දෙයක් කවුරු හරි කියපුවාම ඒක ඉස්මුදුනින්ම පිළිගන්න තරමට අපේ රටේ ගොඩක් මිනිස්සු හැමෝම නෙවෙයි ගොඩක් මිනිස්සු පත් වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි හැමෝම පන්සල් යනවා මල් පූජා කරනවා පන්සල් අතු ගන්න විහෙර විහාර හදනවා හැබැයි මේ ධර්මයේ ගෙනගෙන නැහැ ඒක තමයි ප්‍රශ්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය අර ඇති වෙච්ච හිතේ ඇති වෙච්ච නිකන් ශ්‍රද්ධාවක් මත ඒක අර ස්ථීර ශ්‍රද්ධාවක් නෙවෙයි ඒකයි
මම මේ කියන්නේ පින්කම් කරන්න එපා කියලා නෙවෙයි පින්කම් අනිවාර්යෙන් කරන්න ඕනේ ඒවා කළ යුතු දේවල් එහෙම නෙවෙයි මං කියන්නේ මේ ධර්මය හොඳට ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද කියලා හොඳට ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්නකොට දවසක තේරෙනවා අපිට මේ ධර්මය අපිට නිවන් දකින්න ප්‍රමාණවත් කියලා ආන් එදාට තමයි ඔයාලා නියමිත සද්ධාවට ඇවිල්ලා තියෙන්නේ එතකොට එක එක්කෙනා කියන කතා ඔළුවට එනකොට තේරෙනවා මේක වැරදි කතාවක් කියන එක අපිට ඒක කවුරු කියලා දෙන්න ඕනේ අපිට නිකම්ම තේරෙනවා කතාව ඇහෙනකොට ඒ සද්ධාවට එන්න ඕනේ ඔයාලත් එතකොට තමයි මේ රට උනත් ලස්සන වෙන්නේ දැන් අපේ රට බලන්නකෝ ධර්මදීපයක් කිව්වට වෙන දේවල් ඇයි 99%ක්ම ඉන්නේ නියම් සද්ධාවක් නැති මිනිස්සු ඔක්කොම පන්සල් ගිහලා පින්කම් කරාට ඒ සද්ධාව තුල නැහැ අඩුම වශයෙන් බස් එකක යනකොට සීට් එක දෙන්නේ නැහැනේ ඉතින් ඒතන ඉතින් දන් දෙනවා දන්සල් දවසට දන් දෙනවා බස් එකේ සීට් එක දෙන්න බෑ ඒ කියන්නේ දන් දෙන එකේ නියමාර්ථය ජීවිතේට අරගෙන නැහැ ඒක අරගන්න එයා දන්නේ නැහැ ඒක තමයි අපේ රටට වෙලා තියෙන්නේ ධර්මදීපය කියනවා ඒ වුණාට ධර්මය තුල මිනිස්සු නැහැ ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ධර්මයේ ශ්‍රවණය නොකිරීම ඒක හින්දා අද ඉඳලවත් ඔයාලා හිතා ගන්න ඕනේ දවසට විනාඩි 5ක්වත් අඩු වශයෙන් බණ අහන්න ඕනේ කියලා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන හැමෝම දවසට එක විනාඩි 5ක් බණ අහන්නකෝ ඒ ඇති ඒ විනාඩි 5 මේ වතුර බොන්න කන්න ගමන් වැඩ කරන ගමන් නෙවෙයි ඒකටම කියලා ඉඳගෙන විනාඩි 5ක් බණ අහන්න දවසට බණ ටිකක් අහන්න නැතුව ඇස් දෙක පියා ගන්න නැහැ කියලා හිතා ගන්න අද ඉඳලා එතකොට ඔය ජීවිත ටික ටික වෙනස් වෙනවා ඇත්තටම ඒක තමයි මට කියන්න ඕනේ අද අද නම් කතාව ටිකක් දිග වැඩි වුණත් වගේ ආයේ මල හරියන්නේ අලුත් මලක් තියමු ඒ මල පොඩ සවුත් වෙලා වගේ මල් හදද්දී හොඳම මල් වලින් හදන්න ඕනේ වට්ටිය කොච්චර මල් ගොඩක් ගෙනවත් වැඩක් නැහැ හොඳම මල් ටික තමයි තෝරලා වට්ටිය හදාගන්න ඕනේ ඔන්න මල් වට්ටිය නම් හදලා ඉවරයි කොච්චර මල් ගොඩක් ගෙනාලාද බලන්නකෝ මම ගොඩාක් මල් ගෙනාලා තමයි ඔය චූටි මල් වට්ටිය හදාගත්තේ හොඳම මල් ටික තෝරලා හදාගත්තේ මම ඔන්න ඉතින් අන්තිමට මල් ටික පූජා කරලා ඉවරනකොට රෑ 11ත් පහ වෙලා ඉතින් ගොඩාක් රෑ වුණාට කරන්න දෙයක් නැහැ වෙලාවක් තියෙන වෙලාවට නේ අපි මල් පූජා කරන්නේ ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා මම තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම